දරණක් නේද පන්න ඔබ නොවසිල්ලෙන් බලා සිටේ 2024 වර්ෂය දරණක් මෙහිමි ඔබට කෙසේ බලපානවද කියලා බලන්න තමයි අපි මේ සූදානම් වන්නේ ඉතින් 2024 වර්ෂයේ ජනවාරි මාස පළවෙනිදා සිට දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා දරණක් මෙහිමි ඔබට සවිස්තරාත්මක විස්තරයක් මේ වීඩියෝව තුළින් ගෙනෙමට සූදානම් වර්ෂය පුරාම දනු ලග්න හිමි ඔබට අදාළ පලාපල ගෙනීමට අප සූදානම්. අපි දැන් මෙතන සිට බලමු 2024 වර්ෂය දනු ලග්න හිමි ඔබට කෙසේ බලපානවද කියලා. දනු ලග්නයේ නුඹන් ඔබගේ ලග්නාධිපති ගුරු පස්වැන්නේද සතු නවවැන්නේද කේතු දහවැන්නේද බුධ සිකුරු දොළොස්වැන්නේද රවි කුජ ලග්නයේද ශනි තුන්වැන්නේද රාහු හතරවැන්නේද ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් වෙනවා. ධන ලාභ ලැබේ. එසේම දේපල ලාභ ලැබෙනවා. නොයෙක් ද්‍රව්‍ය ලාභ ලැබෙනවා. විශාල වශයෙන් ලාභ ලැබීම හේතුවෙන් පෙරට වඩා ධනය වැඩි වීමක් දක්නට ලැබේ. ආදායම වැඩි වේ. රැකී රක්ෂාවලින් උසස් වීම් ලැබෙනවා. හස්ත කර්මාන්තවල නියැලෙන අයට වැඩිපුර දක්ෂ ලෙස නිපැයුම් කළ හැකි. අලුත් රැකී රක්ෂාවලට යොමු විය හැකි. රැකී රක්ෂාවලදී කරනු ලබන සේවාවන් වලදී ප්‍රශංසා හා ඇගීම් වලට භාජනය වෙනවා. ගෘහ ජීවිතය ගැන දැනීමේදී ඉඩම් හෝ ගෙවල් මිලදී ගැනීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ ගැන උත්සාහවන්ත විය යුතුයි. ඒ සෑම උත්සාහයක්ම ප්‍රතිඵල ලැබෙන කාලයකි. ගොඩනැගිලි වැඩවලට අතිවාරම් දීමට සිදුවනවා. එසේ නැතහොත් දෙවැනි වැඩක කොටස් කරුවෙකු විය හැකි. ඉඩම් හෝ ගෙවල් බදු දීම් වලටද පතල් වැඩවලින්ද ඒවා පිළිබඳ කනුදෙනු වලින්ද ලාභ ලැබෙන කාලයකි. අනාගත වැඩ පිළිවෙලක් සහිතව කර සියලු වැඩවලට යහපත් කාලයකි. මිනිදන් වැනි භූමියෙන් ලැබෙන වස්තු ලැබෙන කාලයක් බැවින් ඒ පිළිබඳව වැඩට බැසීම යහපත්ය. නවීන සැප පහසුකම් ලැබෙන ස්ථානවලට පදිංචියට යාමට ඉඩ ලැබෙනවා. තිබෙන වස්තුව ආරක්ෂා වෙනවා. විවාහක අයගේ ජීවිතය සැපවත් කරයි. ස්ත්‍රීන් සමග ප්‍රීති වීමට ලැබෙන කාලයකි. ස්ත්‍රී සැපද මංගල යෝගද ඇතිවේ. උත්සවවලට හෝ සමාගම්වලට ආරාධනා ලැබේ. ගරු නම්බු වැඩි වේ. අලුත් හිතමිත්‍රීන් ඇති වේ. තමාගේ වැඩ කටයුතු වලට මහලු අයගෙන් හා වැඩිහිටියන්ගෙන් උපකාර ලැබෙනවා. එසේම ආධාර උපකාර ලැබෙන ආකාරයටද සැප පහසුකම් ලැබෙන ආකාරයටද වැඩ කටයුතු පිළිවෙල වෙනවා. විවාහක අයට දූ දරුවන් ලැබීමට යහපත් කාලයකි. යහපත් මෙහෙකරුවන් ලැබෙනවා. පුණ්‍ය කටයුතු සඳහා ආධාර උපකාර ලැබෙනවා. සතරන්ට වඩා තම තත්වය උසස් වේ. කලක සිටන් නැවතී තිබූ කටයුතු නැවත පටන් ගැනීමට හැකියාව ලැබෙනවා. රාහු මහදශා අතුරුදශා ගත කරන අයට හිතට කරදර දුක් පීඩා ඇති කරයි. තිබෙන වස්තුව හිමි වී යයි. දේපල වලින් බලාපොරොත්තු රහිත හිරිහැර ආරවල් ඇති කරයි. විභාග වලින් ජය ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. අලුත් අලුතේ ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා. ඉගෙනීම සහ ඉගැන්වීම යන දෙකම දියුණු කරයි. අමුතු ඉගෙනීම් වලට බැඳෙන්නට සිදුවේ. ශරීර සනීපයට හේතු වේ. නිරෝගී වේ. අසනීප වලින් සුවය ලැබේ. රාහු මහදශා අතුරු දශා ගත කරන අයට හදිසි අනතුරු නිසා ඇතිවන රෝග තත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. හෘදයාබාධ ඇති කරයි. ඔබගේ ශුභ දින ඉරිදා පදාදා සිකුරාදා සහ සෙනසුරාදා. ශුභ වර්ණය කහ පැහැය. ජය අංක 3, 5, 6 සහ 8. ශුභ මාණික්‍ය පුෂ්ප රෝග.